ධර්මස්ත්‍රයන්ට ප්‍රථමයෙන් තිසරණ සහිත පංචශීලයේ සමාදන් වෙන්න නමස්කාරය කියන තුනතාව. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. තတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. තတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. තတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. තတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. තတိယံපි සංඝං සරණං ගච්ඡාමි. තတိယံපි සංඝං සරණං ගච්ඡාමි. සරණාගමනං සම්පූර්ණං ආම භන්තේ. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්දින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්‍රමාදේන සම්පාදේ තබ්බං. ආම භන්තේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා. සද්දම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්කදං. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. ධම්මසවන කාලෝ අයං භදන්තා. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඕදෙයානුසාසෙය්‍ය අසබ්බාච නිවාරයේ සතං හි සෝපියෝති අසතං හෝති අප්පියෝති. සදා බුද්ධි සම්පන්න පින්වත්නි, බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව අපේ ජීවිතය සකස් කරගන්න ඕන කියන කාරණාව හැමදාමත් හැම මොහොතකම හැම වෙලාවකම අපේ හිත තුළ රැව් පිළි රැව් දෙන්නට ඕනෑ. ඒ සඳහා තමයි අපි ධම්මපදය උතුම් ධර්ම ග්‍රන්ථය අපේ ජීවිතයට ධර්ම මනසිකාරයක් විදිහට සකස් කරගන්න උත්සාහ කරන්නේ. දැන් එතකොට අද අපි මේ කතා කරන්නේ 6 වෙනි වග්ගයේ 1 වෙනි ගාථා රත්නය පිළිබඳව. ඒ තමයි පණ්ඩිත වග්ගයේ. එතකොට මේ වෙනකන් වග්ග 5ක් පිළිබඳව කතා කරමින් දැන් 6 වෙනි වග්ගය. ඉතින් වග්ග 26ක්, ඒ 26ෙම තියෙන 1 වෙනි ගාථාව හෝ ගාථා 2 අපි සාකච්ඡාවට ගන්නවා. එතකොට වග්ග 26 පිළිබඳව කලින්ම අපිට දැනුමක් ඇති වෙනවා. දැනටත් ඒ දැනුම අපි අති කරගෙනයි තියෙන්නේ. ඊට අමතරව ඒ යමක් ඉගෙන ගන්නකොට අපි හිමයි කරන්න ඕනේ සාරාංශයක් විදිහට දැනගන්න ඕනේ. ඉතින් ඒක
අපි යම් ප්‍රමාණයකට දැනගත්තා මුලින් ඒ අදහස් මොනවද මේ වග්ගවල තොරතුරු ගාථා කීයක් තියෙනවද කියලා දැනගෙන යන ගමනක් මේක. දැන් මේ 6 වෙනි වග්ගයේ 1 වෙනි ගාථාව පණ්ඩිත වග්ගය. ඊයේ දවසේ කතා කරේ බාල වග්ගය පිළිබඳව. ඕවදන් දෙන අනුසස් කරන පවින් වළක්වන තැනැත්තා පැහැදිලිවම සුදනුන් හට ප්‍රියයි දුදනුන් හට ප්‍රිය නෑ කියන එක තමයි මේ ගාථාවේ තේරුම. අවවාද දෙන ඒ වගේම පවින් වළක්වන පඬිත තැනැත්තා පවින් වළක්වන තැනැත්තා සුදනන් හට ප්‍රියයි දුදනන් හට ප්‍රිය නෑ. ඉතින් මේක ඉතාම ප්‍රකට කාරණාවක්. ඒ අය සමහර වෙලාවට අපි දන්නවා ඔය සුරාපානය එහෙම කරන කණ්ඩායම් වල ඉන්නකොට සුරාපානයට ඇලුම් කරන්නේ පඬිතයෝ නෙවෙයි දුදනන්. ඒ දුදනන් හට කවුරු හරි කෙනෙක් කියනවා නම් සුරාපානය වළක්වන්න මේක මේකෙන් ඇතිවෙන බොහෝ දේවල් ඒ අය ප්‍රිය නැහැ. එමනේ සුරාපානය ගැන කතා කරනවා නම් ඒ ගැනම සීතලවා වාසය කරන්නට උපදෙස් දෙනවා නම් ඒකට ඕන කරන නොයෙකුත් ආකාරයේ ක්‍රියාකාරකම් සකස් කරලා දෙන්නට කටයුතු කරනවා නම් මෙන්න හරිම ප්‍රියතාවයකින් යුක්තව ඒ කටයුතු කරන්නට සූදානම් වෙනවා. ඉතින් ඒක හින්දා අපි හොඳින්ම වටහාගෙන තේරුම් අරගෙන මේ ජීවිතයට එකතු කරගන්න ඕන පින්නත්නි මේ කියන මේ තත්ත්වය මේ තත්ත්වය හරියටම තේරුම් ගන්න ඕන. තේරුම් අරගෙන මොකද කරන්නේ අපේ ජීවිතයට මේ දේවල් එකතු කරගන්න ඕනේ. ඒ කියන්නේ මේ තත්ත්වයෙන් අපි බලන්න ඕන අපිට යම්කිසි අවවාදයක් දෙන කෙනාව අපිට ප්‍රියද. ඒතර පඬිතයාට නම් අවවාදයක් දෙන කෙනා එතකොට වළක්වන කෙනා යම් යම් ආකාරයක මේ අනුශාසනා කරමින් පවින් වළක්වන කෙනාව ලොකු වටිනාකමක් දැනෙනවා. එතකොට කල්යාණ මිත්‍රයා කියන කෙනා ගැනත් මේ වෙලාවේ අපි කතා කරන්න ඕන පින්නන්නේ. කල්යාණ මිත්‍රයා තමයි සුදුසු තැන අවවාද දෙන්නේ. ඇත්තටම කල්යාණ මිත්‍රයෙකුට පවට හේතු වෙන දේවල් වලින් හැම වෙලෙම වළක්වන්නට කුසල ධර්මයන් හේ පිහිටන්නට බලනෝ නම් කවුරු හරි කෙනෙක්. ඒ අපිට ලැබිලා තියෙන කල්යාණ මිත්‍රයෙක්. මුළු බුද්ධ ශාසනයම රඳාපවතින්නේ මේ කල්යාණ මිත්‍රයා මත. ඉතින් හැම වෙලෙම කල්යාණ මිත්‍රයන් මේ සද්ගුණවත් නුවණැතියන්ට හැම වෙලෙම මේ කල්යාණ මිත්‍රයෙක් හම්බුනම ඒ කියන්නේ නුවණැත්තෙකුට සද්ගුණවත් කෙනෙකුට ඔය වගේ අවවාද දෙන කල්යාණ මිත්‍රයෙක් හම්බුනම පුදුමාකාර ප්‍රියභාවයක් ඇති වෙනවා. අනේ මේ ඇත්තෝ මොන තරම් වටිනවාද මොන තරම් හොඳද කියලා පුදුමාකාර ප්‍රියභාවයක් ඇති වෙනවා, පිනවීම ඇති කරනවා. ඉතින් හැබැයි අසත්පුරුෂ අයට මේ වගේ කල්යාණ මිත්‍රයෙක් හම්බුනම අර මං කිව්ව සුරාපානය කරන වගේ වරදේම බැඳිලා කල් යවන දුදනෙකුට මේ අවවාද අනුශාසනා ලබා දෙනකොට පින්වත්නි ඒවායින් වැළකීම වැළකෙන්නට අනුශාසනා ලබා දීම ඒ කට්ටියගේ සිත් සතුටු කරන්නේ නැහැ. ඒකින්ද යාලව අප්‍රිය කරනවා. ඉතින් ඒකින්ද අපි හැම වෙලෙම බලන්න ඕනේ මේ ලක්ෂණය මගේ ළඟ කොහොමද කියලා. භාවනා ආදිය කරන්නට පවෙන් වළක්වන්නට මමත් කල්යාණ මිත්‍රයෙක් විදිහට කටයුතු කරනවද, ඒ වගේම මේ අනිත් අය වරදින් අයින් කරන්නට මං කටයුතු කරනවද කියලා බලන්න ඕනේ. ඉතින් ඒවා හරීම වැදගත් වෙනවා පින්වත්නි. සමහර වෙලාවට සමහර අවවාද මුළු සංසාර ජීවිතයේ බොහෝ දුක් විඳින්නට තියෙන අවස්ථා නැති කරන අවවාදේවා. හරිද? ඒක අපි හොඳට තේරුම් ගන්න ඕනේ, දැනගන්න ඕනේ. සමහර වෙලාවට සමහර ලබා දෙන අවවාද සංසාරික ජීවිතයේ බොහෝ දුක් විඳින්න හේතු වෙන බොහෝ දුක් විඳින්න හේතු වෙන තත්ත්වයන් තියෙන අවවාද තමයි ওই සමහර වෙලාවට තියෙන්නේ. ඉතින් ඒ අවවාදයෙන් ලැබෙන ප්‍රතිඵලය සමහර අයට ඒ අවවාදේ ලබා නොදුන්නා නම් සමහර විට විශාල අනතුරුකාරී තත්ත්වයක් ඇති වෙලා. ඒකින්ද මේ අවවාදය කියලා කියද්දී අපි දැනගන්න ඕන අපිත් එහෙම හැදෙන්න ඕන සහ අපිට එහෙම ලබා දෙනවද කියලා බලන්න ඕන. අවවාදය අවවාද දීම කියලා කියන්නේ වරදක් ඇති වුනහම ඒ වැරද්ද දැක්කහම ඒ වැරදි නිවැරදි පෙන්වා දීලා කරුණාවෙන් යුක්තව
ඒ කරුණු පවසා කීම තමයි අවවාද කියලා කියන්නේ. එතකොට ඒ අවවාද දුටු තැන අවවාද දීමට සුදුස්සා කල්යාණ මිත්‍රයා ගුණවතුකු ඒ අවවාදයන් දීලා නුගුණයා ඒ වැරදින් අයින් කරලා යහපතේ පිහිටවන්නට ඕනේ. ඒ වගේම තමයි අනුශාසනා කියනවා. ඕවාදෙය්‍ය අනුශාසෙය්‍ය. අනුශාසනා කියන්නේත් වරද්දක් දැක්කහම මතු අවඩක් විය හැකියි කියලා දැනගෙන ඒත් බොහොම කරුණාවෙන් හමුවෙහි නැත්තම් කෙනෙක් එයාට හරි දූතයෙක් මගින් හරි කියන්නේ යම් කිසි කෙනෙක්ව පාවිච්චි කරලා හරි හසුනකින් හරි මේ නරක වැඩ සඳහා නැවත නැවත පැවසීමක් තියෙනවා නම් ඒකට අපි කියනවා අනුශාසනා කියලා. ඒ කියන්නේ නැවත නැවත දැන් අනුපස්සනා කියලා කියන්නේ. එතකොට මේ අවවාදය නැවත නැවත අවවාද අනුශාසනා කියලා කියන්නේ. එතකොට නැවත නැවත අවවාදයම ලබා දෙමින් යම් කිසි කෙනෙක්ගේ ඔතන ගාථා ධර්මයේ අසබ්භා කියලා කියන්නේ දොස් සහිත දේවල් වලින් පවින් වැළැක්වීම. හරිද? ඒක අවවාද දීමෙන් හා අනුශාසනාවෙන් කරන්න ඕන. එතකොට අපි ධර්මයේ ඉන්න අය විදිහට හැම වෙලේම අන් අයට අවවාද අනුශාසනා දෙන අය බවට පත් වෙන්න ඕන. ඒ කියන්නේ යාගේ දොස් දැකලා යාගේ වැරදි ක්‍රියාකලාපයන් දැකලා ඒවා කියනවා, ඒවා නැවත නැවත කියනවා. ඒකල දොස් වලින් වළක්වනවා. අන්න එහෙම වළක්වන කෙනා යහපත් පුද්ගලයින්ට ඊටාම ප්‍රිය වෙනවා. අයහපත් පුද්ගලයින්ට ප්‍රිය වෙන්නේ නැහැ. ඒක අපි හොඳින් දැනගන්න ඕන. දුදනන්ට අවවාද ප්‍රිය නැත, සුදනන්ට අවවාද ප්‍රියයි. ඒ අනුව යමින් කටයුතු කරන්නට ඕන. ඉතින් ඒක අපි හොඳට දැනගන්න ඕන. මේ පණ්ඩිතයාගේ ලක්ෂණ, පණ්ඩිතයෙක් විදිහට ජීවත් වෙන්නේ කොහොමද? අන් අයට හැම වෙලේම අවවාද අනුශාසනා දෙමින් තමන්ට කටයුතු කරන්න ඕන. නැවත නැවත ඒ අවවාද අනුශාසනා ලබා දෙමින්. ඉතින් බුදුරජාණන් වහන්සේ, මහරහතන් වහන්සේලා, ඒ වගේම මේ උත්තම මිනිසුන් පින්වත්නි, මේ කලණ මිත්‍රයෝ කියන එක මතක තියාගන්න ඕනේ. ඉතින් එවැනි කලණ මිත්‍රයන් වාසනා කරන්න ඕනේ කියලායි කියන්නේ මේ සත්පුරුෂයන්ව අපි ඇත්තටම ප්‍රාර්ථනා කරන්න ඕනේ. එයව ලැබුණොත් පන්න පහර දුන්නත් අනිවාර්යයෙන්ම ළඟට වෙලා ඉන්න ඕනේ. මොකද මගේ ජීවිතය නිවැරදි කරන්ඩ ඒ අත්තන්ගෙන් ලැබෙන්නා වූ අවවාද අනුශාසනා කියන ඒවා කොච්චරක්ද කියලා වටිනාකම කියන්න පුළුවන්කමක් නැති හින්දා. හොඳයි, මේකට නිධාන වෙන කතාවත් අපි සාකච්ඡා කරලම මේ මානසිකත්වය සකස් කරගන්න ඕනේ කියන තැනට යන්න ඕනේ. එතකොට මොකද්ද මානසිකත්වය කියලා කියන්නේ? එක පැත්තකින් මට මේ සත්පුරුෂයෝ අවවාද ලබා දෙන, මට අවවාද ලබා දෙන අය ප්‍රියද කියලා බලන්න. මට ඒ ප්‍රියතාවය උපදිනවද? ඊළඟට එහෙමනම් මම පණ්ඩිත ගණයට වැටෙන්න හේතුවක් වෙයි. ඒ කියන්නේ යහපත් සුදනෙක් බවට පත් වෙන්න හේතුවක් වෙනවා. මොකද එහෙමනම් මට මගේ හිතේ ප්‍රිය උපදිනවා නම්, දැනට එහෙම ප්‍රිය උපදින්නේ නැත්නම් අපි හිතමු කවුරු හරි කෙනෙක් මට පරුස වචන නවත්තන්න කියලා, මේ පොඩි දෙයක් කමු, මේ ඔය කේලම් කියන එක පොඩ්ඩක් නවත්තලා දාන්න, එහෙම නැත්නම් මේ ඔයා හැම වෙලේම මේ එක එක ඒවා කියවනවනේ, ඕපදූප කියවනවනේ, ඕක පොඩ්ඩක් නවත්තලා දාන්න. අන්න එහෙම කිව්වහම හරියට කිපෙනවා නම් තමන්ව. මොකද එහෙම කිපෙනවා නම් තමන්ගේ තියෙන්නේ දුදනෙකුගේ ලක්ෂණ. සුදනෙකුගේ ලක්ෂණ නෙවෙයි. ඒ විතරක් නෙවෙයි, කෙනෙකුට කතා කරද්දී හැම වෙලේම අවවාදයෙන් අනුශාසනාවෙන් හැම වෙලේම මේ එයාගේ හිත පුරවනවා නම් හරියට නිධානයක් තැම්පත් කරගත්තා වාගේ අපි කතා කරපුවාම කෙනෙකුට විශාල වශයෙන් ලාභයක්ම සිද්ධ වෙනවා නම් අන්න එතනදී ඉතාමත්ම ලොකු වටිනාකමක් තියෙනවා අපේ මේ ජීවිත අරගෙන යන්නට සැබවින්ම. මොකද එහෙමනම් තමන් කල්යාණ මිත්‍රයෙක් බවට පත් වෙනවා. ටික පුළුවන් ආකාරයට හරි මේ දේ කරන්න ඕන. හොඳයි, මේ කාරණාව ගැන අපි මේ නිධාන කතාව පිළිබඳව යම් කිසි කෙටි විස්තරයක් දැනගමු. සැවැත් නුවර හිටපු එක්තරා බමුණෙක් ගොඩාක් එයා සම්පත් වලින් පිරිහෙන්නට පටන් ගත්තා. ඉතින් දිගින් දිගට මේ සම්පත් පෙරලා දුප්පත්කම වළක්වා ගන්න බැරි වුණා. ඉතින් මේ දුප්පත්කම තියාගෙනම එයාට හිටියා පුතෙක් රාද කියලා. හරි, මේ රාද කියන පුතාට හැම දෙයක් පිළිබඳවම
තරමක ඉගෙනීමක් කොහොම හරි කරලා මේ බ්‍රාහ්මණය ලබා දුන්නා. ඉතින් දැන් මේ රාධ බමුණා ළමාවියේ ඉඳලම කිසි කෙනෙක්ගේ දොස් හොයන්නේ නැති ඉතාම යහපත් කෙනෙක් විදිහට ජීවත් වුණා. කාගේවත් දොසක් හොයන්නේ නැහැ. තමන්ගේ පාඩුවේ ඉන්න කෙනෙක්. ඉතින් ලොකු ගැටලුවක් වුණා. මේ අමාරුවෙන් තමන්ව පෝෂණය කරන අම්මයි තාත්තයි දෙන්නම මොකද වුණේ, කෙටිම කාලයකදී මේ රාධ බමුණාට අහිමි වුණා. පින්වත්නි, තුරුණු වියේදීම දෙමව්පියන් නැති වුණා. ඉතින් මේ රාධ බමුණා සාමාන්‍යයෙන් ගත්තම අනුන්ගේ වැරදි හොයන්නේ නැහැ, අනුන්ගේ වැරදි සලකන්නේත් නැහැ. හරිද? අනුන්ගේ වැරදි පිළිබඳ එහෙම සැලකිල්ලක් නැහැ. ඉතින් ඒක තමයි මේ යහපත් මිනිසුන්ගේ ස්වභාවය බලන්න. අනුන්ගේ වැරදි සලකන්නේ නැහැ කියන්නේ පින්වත්නි, ඔහේ වැරදි කරපු දෙන් කියලා නිකන් ඉන්නව නෙවෙයි. ඒ කියන්නේ ඒවා සලකලා අනිත් අපි අනිත් පැත්තෙන් ගන්නවන එක එක ප්‍රතික්‍රියා, එහෙම ප්‍රතික්‍රියා සිද්ධ කරන්නේ නැති කෙනෙක්. ඒ විතරක් නෙවෙයි, උඩඟුකමක් ගැන දන්නේවත් නැති තරමටම බොහොම හොඳ නිහතමානී කෙනෙක් මේ රාධ බ්‍රාහ්මණයා. ඉතාම හොඳ නිහතමානී කෙනෙක්. ඒ වගේම අලසව නිදාගන්න කෙනෙකුත් නෙවෙයි. නමුත් සංසාරගත දෝෂයක් නිසාවෙන් තමන්ගේ තුරුණු කාලයේදීම දෙමව්පියෝ නැති වෙනවා. ඉතින් බොහෝම කීකරව කටයුතු කරාට මේ දෙමව්පියන්ගේ අහිමිවීම මේ තැනැත්තාට සිද්ධ වෙනවා. ඉතින් ඊට පස්සේ මේ රාධ බමුණාට තිබුණ දිළිඳුකම තවත් දිළිඳුභාවයට පත් වෙනවා, වඩාත් දිළිඳුකමකට පෙරලෙනවා. ඉතින් එතන ඉඳලා තමන්ගේ ඒ දිළිඳුකමට පත් වුණා කියලා හොරකම් කිරීම, වෙනත් ආකාරයක දේවල්, තමන්ගේ අර අපි කියන්නේ කුලය කෙලසෙන දේවල් කියලා, එහෙම කිසිවක් නොකර හිටිය මේ තැනැත්තා මොකද කරන්නේ, විහාරයට ඇවිල්ලා ස්වාමින් වහන්සේලාට වත් පිළිවෙත් කරන්න පටන් ගත්තා. එහෙම හිතුණා. හිතලා ඉතින් ඇවිල්ලා මේ මලු පෙත් හමදලා, මල් නෙලීම්, උණු පැන් සිසිල් පැන් එලවා තැබීම් ආදී වශයෙන් ඇවිල්ලා මොකද කරන්නේ, මේ රාධ බ්‍රාහ්මණයා මේ වගේ වත් පිළිවෙත් කරමින් ජීවත් වුණා. බුදුරජාණන් වහන්සේට මුණ ගැහෙනවා මේ රාධ බ්‍රාහ්මණයා. ඉතින් එහෙම මේ රාධ බ්‍රාහ්මණයා රහත් වෙන්න පවා පින් තියෙන කෙනෙක් කියලා දැනගත්ත බුදුරජාණන් වහන්සේ මේ රාධ බමුණා දැකලා මොකද කරන්නේ කියලා අහනවා. ආපහුම රාධ බමුණා කියනවා සංඝයා වහන්සේට වත් පිළිවෙත් කරනවා කියලා. ඉතින් ඒකට මොනවද හම්බුනේ කියලා අහනවා. එහෙම ආපුවාම පින් පිණිසයි ඒක කරන්නේ කියලා රාධ බමුණා සඳහන් කරනවා. ඉතින් ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ මේ රාධ බ්‍රාහ්මණයාව පැවිදි කරන්නට භික්ෂුන් වහන්සේලා අමතලා අහනවා, මේ බමුණා කරපු උපකාරයක් සිහිය තියෙන කෙනෙක් ඉන්නවද කියලා. මෙන්න මේ වෙලාවේ සැරියුත් මහා රහතන් වහන්සේ එසේය, මම පිඬුසිඟා වඩින වෙලාවක බත් හැන්දක් මට පූජා කරා කියලා මතකයක් තියෙනවා කියලා සැරියුත් මහා රහතන් වහන්සේ සඳහන් කරනවා. හරිද? බුදුරජාණන් වහන්සේ අහනකොට මේ පින ඇති රාධ බමුණා කරපු උදව්වක් තියෙනවද කියලා සැරියුත් මහ රහතන් වහන්සේ, මගේ පාත්‍රාවට බත් හැන්දක් පූජා කරා අහවල් කාලෙක මම පිඬුසිඟා වඩින වෙලාවක් කියලා. ඉතින් ඒ වෙලාවේ සැරියුත් මහා රහතන් වහන්සේට බුදුරජාණන් වහන්සේ අණ කරනවා පැවිදි කරන්න කියලා. ඉතින් සසර දුකෙන් මිදෙන්න කැමැත්තක් තියෙන කෙනෙක් මහාන කළ යුතුයි කියලා සැරියුත් මහ රහතන් වහන්සේට උගන්වලා, ඉතින් සැරියුත් මහරහතන් වහන්සේ ඒ අවශ්‍ය කරන කටයුතු සම්පාදනය කරලා බහන දහම් උගන්වලා මහානු කරලා ඉතාම කීකරු ගෝලයෙක් බවට පත් වෙලා අන්තිමට උතුම් ධර්මය අවබෝධ කරගෙන රහත් භාවයට පත් වෙනවා. මෙන්න මේ කතා ප්‍රවෘත්තිය නිමිති කොටගෙන තමයි බුදුරජාණන් වහන්සේ මේ ගාථාව සඳහන් කරන්නේ. අවවාද අනුශාසනාවල තියෙන වැදගත්කම වගේම මේ සත්පුරුෂයන්ට මේ අවවාද අනුශාසනා ලබා දෙන උත්තමයන්ව ප්‍රිය වෙන ආකාරය පිළිබඳව, මොකද මේ තැනැත්තාට ඕන තරම් අසත්පුරුෂ දේවල් සිද්ධ කරන්නට පුළුවන්කම තිබුණා. නමුත් තෝරගත්තේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක මහා සංඝරත්නයට වත් පිළිවෙත් කරන්න පිම් පිණිස.
දුප්පත්කම බාධාවක් කරගත්තේ නැහැ. ඉතින් මෙන්න මේ නිධාන කතාව හේතු කොටගෙන අපිට ඉගෙන ගන්න තියෙන දේවල් බොහෝමයක් තියෙනවා. මේ ගාථා ධර්මය අද කටපාඩම් කරගන්න ඕන ගාථා ධර්මය, අද දිනයේ ගාථා ධර්මය. හරිද? අද දවසේ අපි ඇති කරගත යුතු ගාථා රත්නය තමයි තේරුමත් එක්ක අපේ ජීවිතයට එකතු කරගත යුතු ගාථා ධර්මය තමයි මේ අවවාද අනුශාසනා ලබා දීලා නොයෙකුත් ආකාරයේ දොස් සහිත දේවල් වලින් පවින් වළක්වන උත්තමයාණන් වහන්සේ මේ සත්පුරුෂයන්ට ප්‍රිය වෙන බවත්, ඒ වගේම අසත්පුරුෂයන්ට අප්‍රිය වෙන බවත් අපි ඔන්න දැන් දැනගෙන තමන්ගේ ගැන විනිශ්චය කරන්නට තමයි හැම වෙලේම අපි මතක් කරන්නේ. දැන් මං කලින් මතක් කරා වගේ තමන්ට පුළුවන් වෙන්න ඕන පින්වත්නි, මේ වගේ එක පැත්තකින් සත්පුරුෂ අසත්පුරුෂ භාවය මැනගන්න තමන්ගේම, ඒ වගේම අන් අයට අවවාද අනුශාසනා දෙන කෙනෙක් බවට පත් වෙන්න. මේ හැම දෙයක් ගැනම අපි කතා කරන්නේ මේ මේ පඬිතයාගේ ලක්ෂණ මට ලැබෙන දේවල්. ඒතකොට මම අවවාද අනුශාසනා ලබා ගන්නකොට මෙවැනි තත්ත්වයක් මගේ ළඟ තියෙනවද කියලා නිබඳව විමසලා බලමින් 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 ඒ තත්ත්වේ වර්ධනය කරගන්න ඕනේ. ඒ තත්ත්වේ වර්ධනය කරගෙන අවවාද අනුශාසනා හැම වෙලාවකම ප්‍රාර්ථනා කරන මට්ටමකට එන්න ඕනේ. ඉතින් මේ කතා ප්‍රවෘත්තිත් එක්ක මේ වග්ගයේ තියෙන පළවෙනි ගාථාව මේ පඬිතයෙක්ගේ ලක්ෂණ ගැනනේ. ඒතර මේ පඬිතයෙක්ගේ ලක්ෂණය මේක කියලා දැනගෙන තමන් මේ අවවාද අනුශාසනාව කොහොමද අපි පොඩ්ඩක් බලමු. අවවාද අනුශාසනා යහපත් අවවාද අනුශාසනා රුස්සන්නේ නැත්තේ ඇයි කියලා අපි බලන්න ඕනේ. යමෙකුට රුස්සන්නේ නැත්තම් ඒ ධර්මයේ දන්නේ නැති හින්දා. ධර්මයේ යම් කිසි ආකාරයක වටිනාකමක් දන්න කෙනෙකුට සිත පාලනය කරන්නට නොහැකිව තියද්දි සිත පාලනය කරගන්න ආකාරයක් ගැන කියලා දෙනවා කියලා දන්න කෙනෙකුට ඒ පිළිබඳව තාමත් දැන් අපි දන්නවනේ මිත්‍යා දෘෂ්ටිය විදිහට දැනගත්තත් සම්මා දිට්ඨිය විදිහට දැනගත්තත් මිත්‍යා දෘෂ්ටිය කෙනෙකුගේ තුල උපදිනවා. පළවෙනියම පියවරනේ මිත්‍යා දෘෂ්ටිය විදිහට දැනගන්න එක. සම්මා දිට්ඨිය විදිහට දැනගන්න එක පළවෙනි පියවර පින්නන්නේ. එතකොට මේ අනුව යම්කිසි කෙනෙකුට හැකියාවක් තියෙනවා නම් තමන්ගේ මේ ජීවිතය ඉතාම නිවැරදි තැනකට ගන්නට සම්මා දිට්ඨිය විදිහට දැනගෙන අර මිත්‍යා දෘෂ්ටිය උපදින එක නවත්ත ගන්න ඕන. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම අපි ටිකක් ලොකු උදාහරණයක් ගමුකෝ. තණ්හා දෘෂ්ටි මාන්න. ඉතින් මේ මාන්නය උපදින දෘෂ්ටීන් තියෙනවා. එතකොට මගේ මේ මට මෙහෙම හිටියට මට අපි හිතමුකෝ සත්ව පුද්ගල සංඥාව කියලා. සත්ව පුද්ගල සංඥාවක් වැරදි එකක් බව අපි දන්නවා. ඒ වගේම අපි හිතමුකෝ නিত্য සංඥාව කියලා. නিত্য සංඥාව වැරදි එකක් බව මම දන්නවා. හැබැයි මේ දැනගෙනත් මට නিত্য සංඥාව උපදිනවා. ලෝකේ අනිත්‍යයි කියලා දැනගෙන නিত্য සංඥාව උපදිනවා. අපි දන්නවා හැමදේම වෙනස් වෙනවා කියලා. නමුත් සමහර දේවල් ගැන නিত্য සංඥාව උපදිනවා. අන්න එතකොට දැනගන්න ඕනේ මට වැරදි දෘෂ්ටියක් තියෙනවා කියලා. අන්න ඒ දෘෂ්ටිය නැති කරගන්න මම යම්කිසි ක්‍රමවේදයන් හොයනවා. අන්න එතකොට මේ දැනගෙන ඉන්න දැන් මේ අසරණ වෙලා වගේ ඉන්න පිටවත්නේ. මේ පංච උපාදානස්කන්ධයට මට පිහිට වෙන්න බෑ කියලා මම හොඳටම දන්නවා. පංච උපාදානස්කන්ධයත් එක්ක දඟලලා නටලා වැඩක් නැති බව අපි දන්නවා. එතකොට අන්න ඒ දන්න දේවල් තිබියදීම අපි උත්සාහ කරන්නට ඕනේ ඇයි මේ වැරදි සිතුවිලි එන්නේ කියලා. පංච උපාදානස්කන්ධයෙන් මට පිහිටක් නැහැ. පංච උපාදානස්කන්ධයේ අනිත්‍ය ලක්ෂණය තියෙනවා. පංච උපාදානස්කන්ධයේ මට ඕන හැටියට වැඩ කරන්නේ නැහැ. මේ ඒක එක්තරා නියමයකට එක්තරා ක්‍රමවේදයකට තමයි සිද්ධ වෙන්නේ. මේ වගේ දේවල් අපි දැනගෙනත් අපේ පින්වත්නි මේ වගේ දේවල් අපි දැනගෙනත් මේ පංච උපාදානස්කන්ධය නිට්ටයයි සුඛයි ආත්මයි කියලා සිතුවිලි එනවා. අන්න එතකොට නුවණ තියෙන මිනිස්සු බලනවා ඇයි මට මෙහෙම සිතුවිලි එන්නේ කියලා. එතකොට තේරුම් ගන්නවා මේකට මොකක් හරි ක්‍රමවේදයක් ඕන. මේක නැති කරගන්න මේ දෘෂ්ටිය නැති කරගන්න කුමන හෝ ක්‍රමවේදයක් අවශ්‍යයි කියලා තේරෙනවා. අන්න ඒ ක්‍රමවේදයක් අවශ්‍යයි කියලා තේරෙනකොට අපි වටහා ගන්නට ඕන. අපි තේරුම් ගන්නට ඕනේ. හරිද? අපි තේරුම් ගන්නට වටහා ගන්නට ඕන
මේ කියන ඉතාමත්ම ප්‍රබල ආකාරයක තියෙන වැඩකටයුත්ත පිළිබඳව. ඒ මොකක්ද මේ දේවල්? ඒ කියන්නේ මට අවවාද අනුශාසනා ඕන වෙනවා. එතකොට මේ ගැටලුවේ ඉන්න කෙනෙකුට, මේ ප්‍රබල ගැටලුවේ මේ අසරණකමට පත් වෙලා මේ අසරණකම කියන ගැටලුවේ ඉන්න කෙනෙකුට අපේ පින්වත්නි අන්න හොඳින් තේරෙනවා, ඉතා හොඳින් වැටහෙනවා මොකක්ද අවවාද අනුශාසනා දෙනකොට මුදුන් මල් ගඩක් වගේ නිධානයක් තැම්පත් කරගත්තා වාගේ තැම්පත් කරගන්න උන මේ ලැබිච්ච අවවාදය කියලා හරි දැඩි ආදහසක් ඇති වෙනවා. මොකද සත්පුරුෂයන්ට ධර්මය ප්‍රියයි. සත්පුරුෂය ධර්මය හොයාගෙන යන අය. සුදනන් කියලා කියන්නේ යහපත් දනන්, යහපත් අය යහපත හොයාගෙන යන අය. ඒ කට්ටියට අයහපත අප්‍රියයි. ඒක තමන් ළඟ තියෙනවද කියලා බලන්න. මට සමහර අවවාද අනුශාසනා රුස්සන්නේ නැත්තම් එතන මගේ ගැටලුවක් තියෙනවා. දැන් ඔය අල්ලාප සල්ලාපේ දිලා නැත්තම් ඒ එකමුතු වෙලා අපි කියන්නේ එකමුතු කියලා කියන්නේ ඝන සංගණිකාරාමතාවය කියලා කියන හැම වෙලේම මේ පිරිසක් එක්ක ඉන්න ඕන කියන හැඟීම. ඉතින් ඕවට සමහර අය හරියට කිපෙනවා පින්වත්නි. තමන්ට වඩා වැඩිමල් කෙනෙක් මේ අවවාද දෙනකොට, දැන් මට එකපාරට මොන උදාහරණයක් මතක් වුණා, සිල් ගන්න දවසේ. සිල් ගන්න දවසේ අපි සාමාන්‍යයෙන් ගත්තම නත්‍ය ගීත වාදිත විසූක දස්සන මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩන විභූෂණ අට්ටානා කියන සිල් පදය සාමාන්‍යයෙන් ගත්තහම අනිවාර්යයෙන්ම මොකක්ද ඒ සිල් පදය පිළිබඳව අපි කරුණු කාරණා දැනගත යුතු වෙනවා. හරිද? මොකක්ද මේ කරුණු කාරණා දැනගත යුතු වෙනවා කියලා කියන්නේ මේ සිල් පදය කුමකටද කියලා හොයලා බලන්න ඕන. එහෙම මොකටද කියලා හොයලා බලනකොට මොකටද කියලා හම්බෙනවා අපිට. හරිද? දැන් අපේ ජීවිත ගත්තාම මොකද වෙන්නේ? එක 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 කාලෙට එක 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 වෙලාවට හරි එක එක විදිහේ සිතුවිලි ඇති වෙනවනේ. තරුණ කාලේ ගත්තාම එහෙම සාමාන්‍යයෙන් කෙනෙකුට විශේෂයෙන්ම අන් අයගේ අවධානය දිනා ගැනීමේ උවමනාව ඇති වෙනවා. මොකද දන්නවා අන් අයගේ සිත් සතුටු කරවුවොත් කුමන හෝ කාරණාවක් නිසාවෙන් අන් අයගේ සිත් සතුටු කරවුවොත් අන්න ඒ වෙලාවට යම්කිසි විදිහකින් ඒ අයගේ සිත් සතුටු වෙලා එහි ඇලිලා එතකොට ඒ සිත් තමන්ගේ පැත්තට ග්‍රහණය වෙලා එහෙම සතුටක් ලබන ක්‍රමයක් තියෙනවා. ඒක හින්දා හැමෝම බලනවා තවත් කෙනෙක්ගේ අවධානය දිනාගන්න මේක තිරිසන් සත්තුන්ගේ තියෙන දෙයක්. එතකොට මේක දැනගෙන මොකද කරන්නේ? මේකෙන් අයින් වෙන්න ගන්න උත්සාහයක් තමයි ඔය සීලය සමාදන් වෙන දවස කියලා කියන්නේ. එතකොට ඒ සිල් ඇඳුම ඇඳගෙන යනකොට ශරීරය නිරාවරණය වෙලා තියෙන්නට බෑ. ශරීරයේ සරසන ඇඳුමක් වෙන්නට බෑ. ඒවා කාරණා සහිතයි. ඒ කාරණා සහිතයි කියලා කියන්නේ ඒ කාරණා වෙන මොකක්වත් නෙවෙයි. ඒ කාරණාව අනිවාර්යයෙන්ම අපේ පැත්තෙන් අපි වටහා ගන්න ඕනේ, තේරුම් ගන්න ඕනේ මේ කෙලෙස් අයින් කරන්න තියෙන කාරණාවක් කියලා. එතකොට ඒක හොඳට දැනෙන්න ඕනේ. ඒක කාරණා සහිතව කියලා දෙනකොට තේරෙන්න ඕනේ. ඇයි එදා දවසේ යාට ඉඳ වෙන්නේ බටයක් වගේ ඇඳුමක් ඇඳගෙන. ඒක කිසිම සැරසිල්ලක් නැහැ. පුළුවන් තරම් උත්සාහ කරන්න ඕනේ හිත අන් අය මත රඳාපවතින්නේ නැතුව ඉන්න පුළුවන්ද කියලා. ඔය අන් අය මත රඳාපවතින විලාසිතාවන් කරමින් අන් අයගේ අවධානය දිනා ගැනීමට හැම වෙලේම උත්සාහ කරමින් ඉන්න නිෂ්ඵල ජීවිත පින්වත්නි ඇවිදින්න වෙනස් විදිහකට, කතා කරන්න වෙනස් විදිහකට, කවුරුත් දැක්කොත් මොනවා හිතයිද කියලා කිසි නිදහසක් නැහැ. මුළු හම්බෙච්ච මුළු ජීවිතයේ තමන්ට ලැබිච්ච ජීවිතයේ නිදහස භුක්ති විඳින්න බෑ. නිදහසේ ඉන්න බෑ කොහරි තැනක. ඇඳුම මොකටද කියලා දන්නේ නැහැ. එතකොට ආහාරය මොකටද, නිවාසය මොකටද කියලා දන්නේ නැහැ. ඒකින්ද ලෝකෙට පරකාසෙට බොහෝ දේවල් සිද්ධ කරනවා කියලා කියන්නේ. ගෙයක් වුණත් හදන්න ගන්නවා ඒක පරම්පරා ගානකට ජීවත් වෙන්න පුළුවන් වෙන්න සහ ඒ අරමුණෙන් නම් ඒත් කමන්නේ නැහැ. කවුරුන් හෝ මේ සේවන ලැබෙනවා කියලා නැහැ. ගොඩාක් වියදම් කරලා ආටෝප කියලා කියන්නේ ගෙදරින් ගෙදර නිසා නිවස නිසා තමන්ට අන් අයගේ අවධානය යොමු කරගන්න, ඇඳුම් වලින් අන් අයගේ අවධානය යොමු කරගන්න, නැටුම් ගැයුම් වැයුම් විසුළු දැකුම් මේ ඔක්කොම තියෙන්නේ අන් අයගේ අවධානය ඒ චරිතය වෙත යොමු කරගන්න. ඉතින් මම ඒකයි කිව්වේ මේක තිරිසංගත හැඟීම් වලත් මේක තියෙනවා කියලා. තිරිසන් සත්තුන්ගෙත් නැටිලි තියෙනවා, අමුතු හැසිරීම් තියෙනවා අන් අයගේ අවධානය දිනා ගැනීම සඳහා. ඉතින්
මෙන්න මේ තත්ත්වයෙන් අතමිදෙන්ට කියලා මේ සිල් ඇඳුම ගැන ඔන්න දැන් අවවාද අනුශාසනා ලැබෙනවා. ලැබෙනකොට ඇත්තටම ඉතින් කරාඹුවක්වත් මාලයක්වත් දාන්නට බෑ, මේ සිල් සමාදන් වෙන දවසේ බෑ කියන නීතියක් නෙවෙයි ඒක, තමන් දැනගෙන එන කාරණාවක්. එතකොට හරියට කිපෙනවා සමහර කට්ටිය, ඒවා කිව්වහම හරියට කිපිලා කියනවා මගේ මේ කරාඹ දෙක තිබ්බ කියලා මම දන්නේවත් නැහැ, මට ඒක චේතනාවක් තිබ්බේ නැහැ කියලා අන්න එහෙම දේවල් පවා ප්‍රකාශ කරලා ඉතාම හිතුවක්කාර වෙනවා. ඒ තමයි ඒක අවවාදයක් කියලාවක්වත් තේරෙන්නේ නැහැ. එතන සිද්ධ වෙන දේ සිල් සමාදන් වෙන්න එන්නේ පොදු තැනකට පින්නත්නි. ඒ පොදු තැනකට එනකොට ඇත්තටමත් ඉතින් කනේ කරාඹ දෙක තිබ්බේ නැහැ කියලා චේතනාවක් නැත්තම් ගලවලම තියලා එන්නත් පුළුවන්. ගලවල තියලාවා කියලා එතකොට චේතනාවක් නැහැ නේ, තිබ්බා කියලා චේතනාවකුත් නැහැ, ගැලෙව්වා කියලා චේතනාවකුත් නැහැ. හැබැයි දාගෙන සිල් ඇඳුම අඳගන්න දවසට මේක දාගෙන ආපුවාම වෙන හානිය තමයි එයා විලාසිතාවට බර ඇඳුමක් ඇඳගෙන උතුරු සළුව විතරක් දාලා ආපුවාම නැත්තම් ශරීරයේ කැපී පෙනෙන විලාසිතාවන් සහිත කුමන හෝ ආකාරයකින් මේ ගැටලුකාරී තත්ත්වයක් ඇති වෙන ඇඳුමක් තමන්ගේ ඒ ශරීරය සරසවාගෙන අඩුම තරමින් ආභරණයක් හරි අඩුම තරමින් ශරීරයට කැපී පෙනෙන නූලකින් හරි නූලක්වත් බැඳලා තිබ්බොත් කොණ්ඩමෝස්තරයක් දාලා තිබ්බොත් ඒ හැම තැනකදීම ඒ සීලය පළුදු වෙනවා. ඒතර ඒවා මොකක්වත් නොකර මේ කොණ්ඩේ අවුල් කරගෙන ඉන්න කියනවා නෙවෙයි, ඒක සාමාන්‍ය පරිදි විලාසිතාවක් නැති වෙන්න. එතකොට අර විදිහට ඇවිල්ලා මෙතන ඉන්න තවත් කෙනෙකුගේ කෙලෙස් ඇවිස්සෙන විදිහට සමහර විට එයාගේ මේ ඇඳුම එයාගේ මේ ක්‍රියාකලාපයන් බලපාන්න පුළුවන් පින්නත්නේ. අන්න ඒක තමයි මෙතන තියෙන ප්‍රබලම ඉතා ප්‍රබලම කාරණාව. හරිද? ඒ කියන්නේ කරුණාව මෛත්‍රිය කියන එක තියෙන්න ඕනේ. මේ අවවාද අනුශාසනා ලබා දෙද්දී ජීවත් වෙද්දී ඒ අවවාද අනුශාසනා ලබා දෙන්නේ ඇයි කියලා යම් පිරිසක් යම් විදිහකින් ඒ ආකාරයට වැරදි ආකාරයට කටයුතු කරන්නේ නම් ඒ පිරිස අපේ පින්වත්නි නිවැරදි කරගන්න හැම මොහොතකම උත්සාහ ගන්න ඕනේ. නිවැරදි කරගන්න හැම මොහොතකම උත්සාහ ගන්න ඕනේ. ඉතින් මේවා අපේ ජීවිතය ගොඩාක් යහපත් කරගන්න විශාල හේතුවක් වෙන බව අනුශාසනා වශයෙන් අපි දැනගන්න ඕනේ. අනුශාසනා වශයෙන් අපි දැනගත යුතුව තියෙනවා. ඉතින් ඒවාට සත්පුරුෂයන් නම් ප්‍රිය වෙන්නේ මේක මොකටද කියලා දැනගෙන. එතකොට කිපෙන්නේ නැහැ. එතකොට වෙහෙසක් ඇති වෙන්නේ නැහැ. නිවැරදි වෙනවා කෙනෙක්ව. මේ හැම දෙයකදීම බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ ඔය වගේ අපේ ජීවිතය තේරුම් ගන්න. ඒකින්ද අපි බලන්න ඕනේ මට වැඩිය ඉහළ මානසිකත්වයක් තියෙන, මට වැඩිය අවබෝධයක් තියෙන, බුදුරජාණන් වහන්සේගේ ධර්මය ප්‍රායෝගිකව භාවිතා කරන සමහර පිරිස් අපිට යම් යම් අවවාද අනුශාසනා දෙනකොට මගේ හිතේ ගැටීමක් කිපීමක් ඇති වෙනවද කියලා. හරිද? සමහර තැන්වල අපේ පින්වත්නි දැන් මේ වෙනකොට පන්සිල් සමාදන් වීමක් සිද්ධ කරන්නේ නැහැ. පන්සිල් සමාදන් වීමක් සිද්ධ කරන්නේ නැහැ. මොකද ඒකත් එක්තරා ගැටලුවක් බවට පත් වෙලා නැහැ ඕනේ නැහැ කියලා. ඉතින් එහෙම ඒ පුරුද්ද පවා අයින් වෙන්න හේතුවක් වුණොත් එතනදි ගැටලුවක් වෙනවා. ඇයි අපි හැම තැනකදීම පන්සිල් සමාදන් වෙන්නේ? ඔන්න සමහර කට්ටිය තර්ක කරනවා ඒක සැරයක් ඉතින් මේ පන්සිල් සමාදන් වුණාම මද කියලා. එක සැරයක් සිල් සමාදන් වුණාම ඇති. කොහොමනම්ද? ඒ සීලය ආයේ කැඩෙන්නේ නැත්තම්. කැඩෙන හින්දායි සමාදන් වෙන්නේ. සමාදන් වීම කියලා කියන්නේ නිකම් මේ අපි බෞද්ධ කියලා පෙන්නන සංකේතයක් නෙවෙයි. සරණාගමනය කියලා කියන්නේත් අපි බෞද්ධ කියලා පෙන්නන සංකේතයක් නෙවෙයි. ලෝකයේ බිහි වෙච්ච පළවෙනිම කණ්ඩායම තමයි ඔය අයදුම් පත්‍ර දාන්නේ නැතුව ලියාපදිංචි වෙන්නේ නැතුව දීර්ඝම කණ්ඩායම තමයි අතීතයේ ඉඳන් බිහි වෙලා එන අතිදීර්ඝ කණ්ඩායම තමයි ඇතුළාන්තයෙන් සමාජිකත්වය අරගෙන කටයුතු කරන කණ්ඩායම තමයි බෞද්ධය කියලා කියන්නේ. ඒ සමාජිකත්වය අරගෙනද කියලා පොඩ්ඩක් විමසලා බලන්න ඕනේ. ඒ සමාජිකත්වය ගන්නේ කොහොමද? බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි කියන චේතනාවන් අපි ළඟ තියෙන්න ඕන. හරිද? ඒ චේතනාවන් තියෙනවා නම් තමයි සමාජිකත්වය අරගෙන තියෙන්නේ. කියන්නේ අතුලාන්ත හැඟීමකින්. ඒකයි අද මේ සමාජිකත්වය ගත්තා කියලා අර මොකක්ද උපැන්න සහතිකය කියලා තිබ්බාම බෞද්ධ සමාජිකත්වය අරගෙන කියලා හිතන්නේ. ඒක වැරදි ක්‍රමයක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ක්‍රමයක් නෙවෙයි. ඒකින්ද අතුලාන්ත සරණාගමනයක් සිද්ධ වෙන්නට ඕනේ. මේවා ගැන මතක් කරනකොට කිපෙනවා නම් තමන්ගේ හිත, ඒ කියන්නේ අපි ධර්මය පිළිබඳව දන්නේ නැහැ. ධර්මය පිළිබඳව දැනගන්න ඕනේ. සරණාගමනය කියන්නේ මොකක්ද? සීල සමාදානය කියද්දිත්
පානාතිපාතා වේරමණී සික්කාපදං සමාදියාමි කියලා ඕන තරම් කියනවා. හැබැයි සමහර වෙලාවට මට හම්බෙලා තියෙනවා අපේ පින්වත්නි මදුරුවෙකුට ගහනවා මේ පානාතිපාතා වේරමණී කියලා සමාදන් වෙන වෙලාවෙම මදුරුව මරනවා. සමාදන් වෙවීම මරන වෙලාවලුත් මම දැකලා තියෙනවා. ඔය බාහිර ධර්මදේශනා එහෙම සිද්ධ කරන වෙලාවවල අපි දකිනවා මේ වගේ දේවල් කරනවා. ඉතින් ඒක නිසා වෙන් මේ මේ සීලය සමාදන් වෙන්නේ එතකොට චේතනා වෙන්නේ නෙවෙයි. ඒකින්ද ඒකේ තියෙන ආනිසංස වාරයන් බොහෝම වශයෙන් Tamanට නැති වෙලා යනවා. ඒ ආනිසංස වාරයන් ඇති කරගන්න පුළුවන් කමක් නැහැ. ඒ මොකද එතන ඒ චේතනාවේ තියෙන ප්‍රශ්න නිසා. මේ වගේ බලන්න ඕන මට සත්පුරුෂයන්ගෙන් ලැබෙන අවවාද අනුශාසනා හමුවේ මට සත්පුරුෂයා ප්‍රිය වෙනවද? ඒ වගේම සත්පුරුෂයන්ගෙන් හම්බෙන අවවාද අනුශාසනා හමුවේ මට සත්පුරුෂයා ගැන අප්‍රසන්නකමක් ඇති වෙනවද? එහෙනම් මගේ පඬිත ලක්ෂණේ ප්‍රශ්නයක් තියෙනවා. ඒ කියන්නේ ධර්මය ගැන දන්න විසඳුම හොයන ලක්ෂණේ ප්‍රශ්නයක් තියෙනවා කියලා මේ පඬිත වග්ගයේ තියෙන ගාථා ධර්මය තමන්ගේ ජීවිතයට එකතු කරගන්න ඕනේ. ඉතින් අපි හැමදාම මතක් කරා අද දවසේ ගාථාව මේක කියලා. අපි හැමදාම මතක් කරා අද දවසේ ගාථාව තමයි උදෑසනම අපි ශ්‍රවණය කරන්නේ, ජීවිතයට එකතු කරගන්නේ. ඊට පස්සේ අපිට වැඩිය මේක සමීප නැත්තම් පුංචි කොළ කෑලක ලියාගෙන දවස පුරාවට තමන්ගේ වැඩ කටයුතු කරන ගමන් මෙහි තේරුමත් එක්ක, දැන් අපි තේරුම දන්නවනේ, අවවාද අනුශාසනා දෙන පවින් වළක්වන තැනැත්තා සුදනන්ට ප්‍රියයි දුදනන්ට ප්‍රිය නෑ කියලා. සතං හිසෝ පියෝ හෝති අසතං හෝති අප්පියෝ. ලේසි මං හැමදාම කියන්නේ කටපාඩම් කරගන්න ලේසි. මේ තේරුමත් එක ගත්තහම සත්පුරුෂයාට ප්‍රිය වෙනවා, නමුත් අසත්පුරුෂයාට ප්‍රිය වෙන්නේ නෑ කියලා. එතකොට මේ අවවාද අනුශාසනා දෙන කෙනාව ඉතින් මේක කටපාඩම් කරගෙන අද දවසට මේ පිළිබඳ හැඟීමක් උපදවා ගන්න මේ පඬිත වග්ගයේ පළවෙනි ගාථා ධර්ම. එතකොට අපි මීට කලින් ධම්මපදයේ තිබුණ වග්ග පහක තියෙන මුල් ගාථාවන් අපි පැහැදිලි කරගත්තා. මේ විදිහට වග්ග 26ෙම තියෙන ඉතාම ක්‍රමානුකූලව අපිට අත්‍යවශ්‍ය වෙන කාරණාවන් අපි මේ වග්ග ටික වෙනම විස්තර කරගත්ත වෙලාව මොනවද තියෙන්නේ කියලා. දැන් ඒ ගැන මනසේ තියෙන මම කලින්ම කිව්වා වග්ග 26 මෙන්න මේවා කියලා කටපාඩම් කරගන්න කියලා. එතකොට දැන් මේ කටපාඩම් කරගත්තද ඊට පස්සේ මම කිව්වා සටහන හදාගන්න කියලා. ඒ ගාථා ධර්මයන් පූර්ණේ කරනකොට මේවා මම දැනගත්තා කියලා. එතකොට පින්වත්නි මේවත් එක්ක මේ ගාථා ධර්මයේ දැනගන්නවා, මේ ගාථා ධර්මයේ තේරුම දැනගන්නවා. දවසේ අනිත් වැඩ කරන ගමන් මේකට වෙනම වෙලාවක් කොහොමත් ඕනේ නැහැ. ඒක තමයි කාලයෙන් අපි උපරිම ප්‍රයෝජන ගන්න ඕන. කොච්චර දේවල් වෙන වෙන දේවල් හිත හිත වෙන වැඩ කරනවද? සමහරලාට ස්නානය කරනකොට පවා, සමහරලාට වාහනයක් එලවනකොට පවා, සමහර වෙලාවට මේ වාහනයක යනකොට උයනකොට කොච්චර වෙන වෙන දේවල් කල්පනා කරනවද? ඉතින් අන්න එවැනි වෙලාවක ඒ ගත කරන වෙලාව අපි චූටි කොළ කෑල්ලක මේක ලියාගෙන, එහෙම නැත්තම් මං කිව්වා ධම්මපදයේ පොතක් බෞද්ධයාගේ අත්පොත විදිහට තමන් පාවිච්චි කරන්න ළඟ තියාගන්න කියලා. එහෙම නැත්තම් පහසුම ක්‍රමයක් කිව්වා තමන්ගේ දුරකථනයට මේ ධම්මපදයේ ගාථාව සජ්ජායනා කරන શબ્දයත් සමගම දීර්ඝ වශයෙන් මේ කතාව, මේ නිධාන කතාව තියෙන අර්ථය තියෙන මේ ගාථා ධර්මය සම්පූර්ණයෙන් විස්තර කරලා තියෙන මෘදුකාංග සකස් කරලා තියෙනවා. ඉතින් ඒ මෘදුකාංගය තමන්ගේ දුරකථනයට දාගෙන නිබන්ධව මේ දුරකථනයෙන් අද දවසේ පඬිත වග්ගයේ මේ පළවෙනි ගාථාව පරිශීලනය කරමින් අද හැන්දෑයාමයේ වෙද්දී අපිට මේ ගාථාව කටපාඩම් වෙලා තියෙන්න ඕන. අනිත් වැඩ කරන ගම මේකට කිසිම බාහිර වෙලාවක් ඕනේ නැහැ. මේක වෙන වෙනම කටපාඩම් කරන්න වෙන වෙනම උත්සාහයක් ගන්න ඕනේ නැහැ. හැම වෙලෙම නිකන් ඉන්න ගමන් ගාථාව මතක් කරනවා. අමතකයි නම් තමන්ගේ අතේ තියෙන කොලේ බලනවා, නැත්නම් දුරකථනය බලනවා, නැත්නම් අතේ තියෙන පොත බලනවා. ඒ එතනින් මේක කටපාඩම් කරලා නවත්තන්න නෙවෙයි, අපි කිව්ව දේ අපි ආය මතක් කරන්න ඕන, ආය මතක් කරන්න ඕන. අතේ තියෙන පොත හිතට ගන්නටයි අවශ්‍ය කරන්නේ. මානසිකාර්යය හදාගන්නටයි ඕනේ. පහසුවෙන් ඇති කරගන්න ඕන ධර්ම මානසිකාර්යය. ඒ මොකද මේවා පිරික්සලා බලන ඒවා පින්නත්නේ. දැන් මේ අද ඉගෙන ගත්ත දේ අනුව මට සත්පුරුෂ අවවාද අනුශාසනා, නිවන් දකින්න හේතු වෙන, පවෙන් වළක්වන, පිනෙහි යොදවන, නැවත නැවත අවවාද දෙද්දි, නැවත නැවත කියනවා නම් ඒකට කියනවා අනුශාසනාවක් කියලා. එතකොට නැවත නැවත දුකට හේතු වෙන ඒවා අයින් කරන, පිනෙහි යොදවන, පවෙන් වළක්වන,
අවවාද දෙනකොට මට රුස්සන් නැති වෙනවනම් මගේ සත්පුරුෂ ස්වභාවයේ අඩුවක් තියෙනවා. ඉතින් අන්න එහෙම ඒ හැඟීමෙන් යුක්තව මගේ පඬිත ගුණය කොච්චරද කියලා බලමින් විමස විමසමින් තමන්ගේ ජීවිතය සකස් කරගන්නවා. අන්න ඒ මානසිකාරය උපදවා ගැනීම තමයි අපේ තුලින් අපි සිද්ධ කරන්නට ඕන වටිනාම කාරණාව. ඉතින් ඒ සඳහා අපි වෙහෙසෙන්නට ඕන, නිබඳව වෙහෙසෙන්නට ඕන පින්වත්නි. මොකද මේ මානසිකාරය තමයි අපිව යහපත් පැත්තට අරගෙන යන්නේ. හරියට කල්යාණ මිත්‍රයෙක් අපිට පෙන්න කියනවා චිත්ත පීඩාවක් හෝ වැරදි මගකට යනකොට කල්යාණ මිත්‍රයෙක් පෙන්නම කියනවා මේ ධම්මපදයේ මේ ගාථාව මේ වග්ගයේ තියෙන මේ ගාථාව බලන්නකෝ ඔය පීඩාව අයින් වෙනවා කියලා. ඒ තැනට සුදුසු විදියට දැන් අපමාද වග්ගයේ තියෙනවා ප්‍රමාදය අයින් කරගන්න ඕන අවවාද අනුශාසනා. ඒතකොට අපි ප්‍රමාදී ගුණේ ඇවිල්ලා දැන් නිකම් ආව කම්මැලි වෙලා මං ධර්මය හොයන්නෙත් නැතුව එක්තරා ආකාරයක මගේ පැත්තෙන් මටම තේරෙනකොට මාව නිකන් හුළඟ යනවා වගේ මේ දවස්වල කියලා අන්න කල්යාණ මිත්‍රයෙක් මට කියනවා අප්‍රමාද වග්ගයේ බලන්න කියලා. අන්න ඒක වෙනුවට තව ටික කාලයකින් තමන්ගෙම හිත තමන්ට කියනවා මේ කම්මැලිකම නැති වෙලා නෙවෙයි, මේ ප්‍රමාදී ගුණය නැති වෙලා නෙවෙයි, ප්‍රමාදී ගුණය තියෙද්දිම තමන්ගෙ හිත තමන්ට කියනවා අර අප්‍රමාද වග්ගයේ බලන්න ඒකෙ මෙන්න මෙහෙම දෙයක් තියෙනවා කියලා. අන්න එතකොට අන්න ඒ වගේ මානසිකත්වයක් තමන්ගේ පැත්තෙන් එන්න ඕනේ. ඒකට තමයි කියන්නේ යෝනිසෝ මානසිකාරය කියලා. ඒ මානසිකාරය හැදෙන්න ඕනේ. ඒ මානසිකාරය හැදුනොත් තමයි අපිට යහපත් පැත්තට නැඹුරු වෙන්න පුරුදු පුහුණු වෙන්නේ. යහපත් පැත්තට කෙනෙක් නැඹුරු වෙනවා කියලා කියන්නේ යම්කිසි සිද්ධියක් මොන හරි වැඩක් කරන්න අපි පුරුදු වෙනවානේ. මතකද මේ ධර්ම දේශනා මාලාව ආරම්භ කරද්දීම කියපු උදාහරණේ විතරක් කියලා අපි අද දවසේ දේශනාව නිමාවටපත් කරනවා. මේ රිය පුහුණු කරවන්න, රිය පුහුණු වන්න. රිය පුහුණු වෙන කෙනාට කලින්ම අඩියක්වත් වාහනේ අරයි යන්න බෑ. අර යාතින් අල්ලගෙන දැන් තිරිංග තද කරන්න, දැන් වේගය වැඩි කරන්න, දැන් මේ පැත්තට කපන්න කියලා පුරුදු කරන එක්කෙනාගේ මනසට ඒවා එනවා. එනකොට මොකද කරන්නේ? පුහුණු වෙන්න එයා කියන විදිහට යනවා. හැබැයි ටික දවසක් යනකොට තිරිංග තද කරන්න ඕන වෙලාව පිළිබඳ මානසිකාරය අරයාගේ හැදෙනවා. පුරුදු වෙන කෙනාගේ වේගය වැඩි කරන්න ඕන වෙලාව, දකුණු පැත්තට කපන්න ඕන වෙලාව, වම් පැත්තට කපන්න ඕන වෙලාවට, ජීර් මාරු කරන්න ඕන වෙලාවට, ඒ හැම එකක්ම එයාගේ මනසෙන් එනවා. එහෙනම් උනේ මොකද්ද? පුහුණු කරුගේ මනසෙන් පුහුණු වෙන කෙනාගේ මනසට ඒ රිය එළවන මානසිකාරය සම්ප්‍රේෂණය වුණා. ධම්මපදය අත්පොතෙන් අපිට අපේ මනසට ඒ අවවාද අනුශාසනා සම්ප්‍රේෂණය කරගන්න නම් අරය පුහුණු වුණා එළවන්න. ඒ වගේ අපි මේ ක්‍රමයට පුහුණු කරන්න ඕන. එහෙම පුහුණු කරනකොට කාලෙකදී નિરાයාසයෙන්ම වැරද්දක් වෙනකොට ඒ වැරද්ද අයින් වෙන ක්‍රමවේදයක් අපිට ලැබෙනවා පින්නවත්. ඉතින් ඒ මානසිකත්වය ඇති කරවීම මිසක්කා කිසිම විදිහකින් අපි මේ ගාථා ටික විතරක් කටපාඩම් කරවල තිබීම නෙවෙයි මේ ධර්ම දේශනා මාලාවේ අරමුණ. ඉතින් ජීවිතයට යහපත සිද්ධ කරගන්න ධර්මපදය කියන මේ පුස්තකය තමන්ගේ මුදුන් මල් කඩක් වගේ සලකා ගනිමින් ළඟ තියාගෙන ඒක නිවැරදිව භාවිතා කරලා මෙවැනි මානසිකත්වයන් ඇති කරගෙන ජීවිතය සාර්ථක කරගෙන සසර ජීවිතය සුවපත් කරගෙන උතුම් නිවනින් සැනසෙන්නට හැම දිනාටම හැකියාව ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. ඒ සඳහා අවශ්‍ය කරන ශක්තිය, ධෛර්යය, වීරය, අධිෂ්ඨානය, වාසනාව, ප්‍රඥාව ලැබේවා කියලා වෙනද වගේම ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං, චිරං රක්ඛන්තු දේශනං, චිරං රක්ඛන්තු මං පරන්ති. මෙම ධර්මදේශනාවේ දායකත්ව වශයෙන් සඳහන් කරලා තියෙන්නේ කෞශල්‍යා දසනායක ඇතුළු පවුලේ සියලු දෙනා විසින් කියලා. කෞශල්‍යා දසනායක ඇතුළු පවුලේ සියලු දෙනා විසින් කියලා. ජූනි මාස 30 වෙනි දිනට 50 වෙනි උපන්දිනය සමරන චන්දි දසනායක මහත්මියට වැළඳී තිබෙනා වූ රෝගී තත්වයෙන් ඉක්මනින් සුවපත් භාවයට පත් වේවා, කායික මානසික ශක්තිය වැඩි දියුණු වී උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා කියන ප්‍රාර්ථනාව වගේම සුජීවත්ව සිටින දෙමව්පියන්ට සහ පවුලේ දෙමව්පියන්ට නිදුක් නිරෝගී සුවාත්වේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා, පවුලේ මේ පරිලෝකීය සියලුම ඥාති හිත මිත්‍රාදීන් මේ පින් අනුමෝදන් වේවා, උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වන්නට හේතු වේවා. ගෞරවනීය දේශකයන් වහන්සේ ඇතුළු ජයමක් කාර්ය මණ්ඩලයටත් සියලු ලෝ වැසියන්ටත් නිදුක් නිරෝගී සුවය, උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් එයා බලාපොරොත්තු වෙන ආකාරයටම 50 වෙනි උපන්දිනය සමරන චන්දි දසනායක මහත්මියට ඉක්මනින් නිරෝගී සුවය ලැබේවා, නිදුක් නිරෝගී චිරජීවනය වගේම දීර්ඝායුෂ වේවා, කායික මානසික ශක්තිය වැඩි දියුණු වේවා,
උතුම් ධර්මාබෝධය සඳහාම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සුජීවත්ව වාසය කරන දෙමාපියන්, පවුලේ ඥාතීන් ඇතුළු දසනායක පවුලේ සියලු දෙනාත්, සුජීවත්ව වාසය කරන හැම දෙනාටමත් නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා. ලැබී තියෙන දුක් කරදර දුරු වේවා. ලැබෙන්නට තියෙන දුක් කරදර දුරු වේවා. කායික මානසික සුවය ලැබේවා. සසර වසන තාක්කල් කිසිදු පාප මිත්‍ර අසුරකට පත් නොවේවා. කල්යාණ මිත්‍රාශ්‍රය නිබඳව නිරතුරුව ලැබේවා. අවසානයේදී උතුම් නිවනින් සැනසෙන්නට මේ සියලු පුණ්‍ය ශක්තියින් හේතුවක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මෙම පවුලේ මිය පරලොව යන්නට දෙන සියලුම හිත මිත්‍රාදීන්ට, ඥාති හිත මිත්‍රාදීන්ට මේ පින් අනුමෝදන් වේවා. පුංචි හෝ දුක් කරදරයක් ඇත්තැනක වාසය කරන්නේ නම් ඒ සියලු දෙනාට ඒ සියලු දුක් කරදර දුරු වේවා. සුගතියෙන් සුගතියට පත් වේවා. අවසානයේදී උතුම් නිවනින් සැනසෙන්නට හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.